උණු පුතේ ධනශාලාව කිව්ව වගේම අපි මාස පහකින් හදලා පූජා කරා. එතකොට එදා ඉඳන් අද වෙනකම්ම ධනශාලාවේ බොහෝ පින්කම් කරනවා. උඹට සතුටුයි. ධනශාලාවේ සිමෙන්ති කොටකින් හරි දායක වුණා නම් වැලි කියුබ් එකකින් පුංචි හරි දායකත්වයක් ඔබ දැක්කා නම් පුංචිම දෙයකින් හරි හැමදාම පින්කම් කරන හැම මොහොතකම ඔබට පින් සිද්ධ වෙනවා. ඉතින් මේ තමයි අපේ අම්ම කෙනෙක් මුලික වෙලා ඉදිකරන ආගන්තුක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සහ පොඩි හාමුදුරු අතර අසනීප පොඩි හාමුදුරු කෙනෙක් වෙනුවෙන් වෙනම උපස්ථාන කරන්න අපි හදන වෙන් වෙච්ච ආවාස කුටිය දානසලවට අල්ලපු තැන තියෙන. ඒ අතර මේ මතක් කිරීම මේ පින්කම විශේෂ පින්කමක්. ඒක තමයි අපේ අරමුණ වෙන්නම 100ක් පොඩි හාමුදුරුව සසුන් ගත කරන කාර්යයේදී අනාගත ලෝකයට ගැලපෙන ත්‍රිපිටක ධර්මයේ හොඳට දන්නේ ඉංග්‍රීසි භාෂාවේ දැනුම ඇති එවාගෙන තාක්ෂණික වශයෙන් පරිගණක දැනුම ඇති ස්වාමීන් වහන්සේලා පුංචි කාලේ ඉඳලා සකස් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් මේ ආවාස කුටියේම කොටසක් විතරගෙන පුංචි හාමුදුරු වෙනුවෙන් අනාගතයේ දක්ෂ ගුරුවරයෙක් සම්බන්ධ කරගෙන පරිගණක අධ්‍යාපනයේ මූලික දැනුම අවශ්‍යම දේවල් ටික උගන්වන්න අපි තැනක් සකස් කරනවා. අපි කියන්නේ මේ මම තීරණය කරපු එකක් දානශාලාව වගේ තමයි. අර මට කියන්න බැරි වුණා දින හතකින් ආවාස කුටියක් හදලා පූජා කරන එක දැන් පූජා කළා ඉවරයි. ඇත්තට මේකට දායකත්වයෙන් එක්කව කීප දෙනෙක්. ඒ අතර අපේ පොඩි සාමරන්ට ඉංග්‍රීසි උගන්වන ડોක්ටර් නන්දනී දයසිංහ මහත්මිය විශේෂ දායකත්වයෙන් දැක්වුවා. කොහොම හරි දැන් පොඩි හාමුදුරු හතර නමක් ඒ ආවාස කුටි වැඩ ඉන්නවා. ඉතින් මේ වෙසක් මාසේ විශේෂයෙන්ම අපේ හැම වැඩකටම අපිට ශක්තිය දෙන, සහයෝගය දෙන, තමන්ගේ වැඩ පැත්තකින් තියලා අපිට හැමදාම උදව් කරන අපේ කෙනෙක් තමයි මේ පොඩි හාමුදුරුවන්ගේ තාත්තා කෙනෙක්. ඒ තමයි අපේ අනුරාධපුරේ ඇතුන්ගම ධම්මසිරි පොඩි හාමුදුරුවන්ගේ තාත්තා. කෝ පොඩි හාමුදුරු ධම්මසිරි මේ පොඩි හාමුදුරුවන්ගේ තාත්තා තමයි. අර පුංචි හාමුදුරන්ට හදපු ආවාස කුටි ඉතිරි වැඩ ටික අවසන් කරේ. පන්සලේ තියෙන පුංචි වැඩ අවසන් කරන්නේ මේ පාර තාත්තා අර සැලසුම් කරගෙන දවස් කීපයක් ඉඳ ආව මම කිව්වා අපි පටන් ගමු. මොකක්ද පොඩි ඉඩ තියෙන විදිහට මේ ස්ථානේ පරිගණක ලැබ් එකක්. එතකොට පොඩි හාමුදුරුව පස්සෙන් 10 නමකට වැඩ ඉන්න පුළුවන්. ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. දැන් අපි ධම්මානන්ද පොඩි හාමුදුරන්ට ඔබ දකින්න ඇති අංශලේ සියලුම විස්තර අපිට හදන්න පොඩි හාමුදුරුවෝ පරිගණක හොඳට ඉගෙන ගන්න නිසා. ඊළඟට ධම්මානන්ද පොඩි හාමුදුරුවෝ දැන් කොළඹ බ්‍රිටිෂ් කවුන්සිල් වල පන්ති දෙකක් සමත් වෙලා තියෙනවා. ඊළඟ පන්ති දෙකක් තියෙන්නේ පන්ති පහයි. ඒ බ්‍රිටිෂ් කවුන්සිල් වල තියෙන හසි කරගෙන. ඉතින් පළවෙනි පොඩි හාමුදුරුවෝ සාමාන්‍ය පෙළ විභාගයේ පිරිවෙන් කලුත දිස්ත්‍රික් පළවෙනි ස්ථානන අපේ කැපවීම ප්‍රතිපල සතුටු. ඉතින් ඔබටත් සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ මනිත් පොඩි හාමුදුරන්ට ඊටත් වඩා මුල් කාලේ ඉඳලා තව ඉහළට මාර්ගණ යන්නේ අත්‍යවශ්‍ය මංගයක් තමයි අද වික්ෂුන් වහන්සේට ඉංග්‍රීසි දැනුම සහ තාක්ෂණික දැනුම. ඉතින් මේ ස්ථානේ දැන් අපි මේ වෙනකොට පොලසින් කොටස සිමෙන්ති කොටයක් ගලලා නඩුවේ පොඩි කොටස ඉන්නවද හතරක් ගෙනල්ලා තීර විදිහට මම මේ කොටස ඉවර කරා. අපි තා තියෙන මේක දොර ගෑනලේ සහ විශේෂයෙන්ම මම ආරාධනා කරනවා ලංකාවේ ලෝකේ මගේ මේ ගමනට හයිය වෙන ඔබට පරිගණක පහක් මේ ස්ථානයේ අපි සකස් කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් වැඩ කරන්න පුළුවන් පරිගණකයක් සාමාන්‍ය අපි අහලා බැලුවා සාමාන්‍ය 70,000ක විතර මුදලකට ඩෙස්ක්ටොප් පරිගණකයක් ගන්න පුළුවන්. ලැප්ටොප් නෙවෙයි ඩෙස්ක්ටොප් පරිගණකයක්. මොකද අරගෙන මාස කීපයකින් නැවත රිපෙයාර් වලට යන්න බෑ. එහෙම අරගෙන මගේ අරමුණ තියෙන්නේ වෙසක් වලින් පස්සේ අපේ වීඩියෝ කඩේට කරමින් අපිට උදව් කරන අපේ සජිත් මූලික වෙලා පොඩි හැම්බරන්ට මූලික කම්පියුටර් දෙනවා ලබා දෙන්න. ඉතින් මට මේ සඳහා උදව් එපා. මේක අපි දැන් ජොරජලන් ටිකක් කවි කරනවා. ඒකට පුළුවන් ඕනනම් කෙනෙකුට දායක වෙන්න. විශේෂයෙන්ම පරිගණක මේසය සහ පරිගණකයක් පහක් අපිට අවශ්‍යයි. මුල් අදියරේ ඒ කියන්නේ පහක් ප්‍රමාණවත් හොඳටම
ආරාධනා කරනවා. පරිගණක පහක් පූජා කරන්න ඕන. මේ කාරණේ ඔබට පුළුවන් නම් එක පරිගණකයක දෙකක දායකත්වයෙන් ගන්න. එහෙම නැත්නම් කීප දෙනෙක් එකතු වෙලා පොඩි හාමුදුරන්ට තාක්ෂණික දෙන්න එක්ක ඉස්සරහට උන්වහන්සේලා ගොඩනගන්න අපි පූජා කරන්න පරිගණකයක් පුළුවන් නම් මේ WhatsApp අංකයට මට කතා කරන්න. අවස්ථා දෙක තුනක දිහයි කමන්නේ. දෙසක් පෝය ඉවර වෙලා පොසොන් වෙනකොට අපි මේ ලැබ් එක හදලා ඉවර කරමු. ඉතින් මට දෙන්න පුළුවන් ලොකුම ශක්තිය නැවතත් මතක් කරනවා. පුළුවන් නම් පොඩි හම්බුරන්ට මේ හැමදේම පරිශීලනය කරන්න පුළුවන්. වටිනම දේ තමයි දැන් පරිගණක දැනුම සහ ඉංග්‍රීසි දැනුම. ඒ නිසා සාම්ප්‍රදායික පොඩි හම්බුරු කෙනෙක් හදන තැනින් එහාට ගිහින් සියලු දේ සඳහා දක්ෂ පොඩි හම්බුරන් මහන්සියව ලක් කරන්න ඕනේ. මේ දිනකොට අපි පහල නවලින්දක් සකස් කරගෙන යනවා. නවලින්ද සකස් කරන්න හේතුව තමයි පොඩි හාමුදුරන් වහන්සේලා සඳහා සහ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 30 දිනකට ජල පරිපෝෂණයක් එක්ක මාසිකට විශාල විදුලි බිල් පතක් එනවා. ජල බිල් පතක් එනවා. මේවත් ඔක්කොම සැලසුම් කරගෙන මේ යන්නේ ඔක්කොම වැඩ ටික ටික කරගෙන යනවා. හැබැයි ඉතින් කොහොම හරි වැඩේ කරනවා. මේ වෙලාවේ මම ඔබට ආරාධනා කරනවා පුළුවන් නම් වටිනා ඔබලා මට මේකට සහයෝගය දෙන්න රායකත්වය දක්වන්න එක පරිගණකයක් පූජා කරන්න. ඉතින් එහෙම පූජා කරලා පරිගණක දෙන්න ඔයාලා අපි පොඩි හම්බුර ආසාවෙන් පරිගණක දෙනුම ලබා ගන්නවා. දකින්න අනාගතයේ ඒ සම්බන්ධව දක්ෂයෙක් වෙන්න මේ පොඩි හාලකට විශේෂ දක්ෂයෙක් ඉන්න. හැමෝම එකම දේකට දක්ෂ නැහැ. සමහර ඉහළ පරිගණක වලට දක්ෂ. සමහර පොඩි හම්බුරලා ඇතනම් මේ වැඩ කරන යන්න කියලා මේ මොනවද මේසුනරෝ දක්ෂ මේසුනරෝ දක්ෂ පොඩි හාමුදුරුවෝ ඉලෙක්ට්‍රික් වැඩ වලට දක්ෂ පොඩි හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් අපි යාලට අත දෙන්න ඕන. ඉලෙක්ට්‍රික් වැඩ කරන්න නෙවෙයි මම කියන්නේ අමතර දැනුමක් ඒකත්. ඒ නිසා ඉගෙන ගන්න ගමන් පොඩි හාමුදුරුවෝ මේ කටයුතු වලට අපි ලායක් කරගන්නවා. මොකද පොඩි හාමුදුරුවෝ මෙතන වැඩ කරන්නේ ඉතින් පුංචි පුංචි උදව් දෙනවා. ඉතින් ඉස්සරහට අපි පොසොන් මාසෙන් පස්සේ සංඝාවාසයේ ඉහළ මාලේ ආවාස කුටි 6 සකස් කිරීම ආරම්භ කරනවා. ඒකෙත් තමයි මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් හැමෝටම අපි පුළුවන් නම් එක පරිගණකයක් හෝ පූජා කරන්නට පොඩි හම්බුරන්ගේ ආදියක් ලැබෙන්න. සිල් දිනකම සෙලුවන් සරණ වේවා. දින ගණනාවක් වෙහෙස වෙලා මහන්සි වෙලා ගෙදර වැඩ ඔක්කොම පැත්තකින් තියන්න දැන් තරහ වෙලා දැන් ඉන්නේ මේ පුතා විභාගෙත් නේ පුතා විභාගෙත් තියාගෙන මේ පොඩි හාමුදුරු ඉන්න පාසලෙන් ගිහින් කළා. ඊටත් වඩා හාමුදුරු මේ කරන දෙයට මට දවස් දෙක තුනක් හරි ගිහිල්ලා උදව් කරන්න පුළුවන් නම් කියලා හිතලා ඊයා මට ලොකු වැඩ ගොඩක් කරලා දෙනවා. ඉතින් මේ කොන්ත්‍රාත්තු මේක රෝ දවස් කුලියට අපි කරන්න ගියොත් ඇත්තටම අය මේ වැලි සිමෙන්ති වලට යනවා. ඒකට වඩා ගිහින් මම කරනවා ඒවට මේ සංගවසදාති මේ ලොකු මුදලක් අයියා දවසකට 20 ඉන්ද්‍රංගල දැන් රුපියල් 20000ක්වත් ඉන්ද්‍රංගල. ඉතින් මේ අපි ආරාධනා කරන්න ඕන මේ පොඩි හාමුදුරුගේ තාත්තා කෙනෙක් මෙයා කැප වෙනා වගේම සාසනයට දරුවෙක් දෙන්න සමහර විට ඔබට බැරි වෙනවා. හැබැයි මේ සාසනික කාර්ය වෙනුවෙන් ඉන්න පුළුවන් මේ කලුතර අවට අලුත්ගම බේරුවල දොඩංගොඩ මතුගම පානදුරි ඕන තැනක අපි නවාතැන් පහසුකම් දෙන්න. ආයිත් හොඳයි වෙන්න ඕන. ඒ හැමෝටම දෙකනේ නේද? ඔව්. ඉතින් අයියලා තියනවා. අපිට දැන් ඉස්සරහට මේ දෙක නේ අයියා. ඔව්. ඒක ඇති. මට තොර ලිස්ට් එක දැන් ඔයාලට මම මොනවද කරන්න පුළුවන් අයද? හොඳ මේ අපි සම්බන්ධ කරගත්තොත්. ඔය ඒ වගේම මෙතන මේ දොරවල් හදා ගන්න තියෙනවා අපිට. ඊට පස්සේ ජනෙල් හදා ගන්න. මට දෙත හැකි දොරවල් හදන්න විතරයි මේකේ ඕන. ඔව්. මේකට මේ දොරවල් හදා ගන්න ඕන ඊට පස්සේ. මේක විතර නෙමෙයි දැන් මේ කොටස අපි අම්ම කෙනෙක් කරන්නේ. දැන් සංගවාසි කරන්නේ ඇයි අපිට? අපරාධ කරන්න ඕනේ. අපරාධ කරන්න ඇයි? ඊට පස්සේ බිත්ති බදින අය, ඒ කියන්නේ මේතන් මාසලම තමයි බිත්ති බදින. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් කරන කට්ටිය, ඊට පස්සේ ටයිල් හදන කට්ටිය, ඊට පස්සේ මේ සිවිලින් ගහන තව සිවිලින් ගහන අය තවම ගුණාවක් තියෙනවා මේ මෝල්ඩින්.
මෝල්ඩින් මෝල්ඩින් වැඩ කරන අය. ඔව් දන්න කට්ටිය කවුරුද? සම්පූර්ණ මේ පැත්තේ බිත්තියම අපි මෝල්ඩින් වලින් මියුරල් කරන්නේ. මියුරල් එකක් අඳින්නේ. ඔව්. ඉතින් මේ මියුරල් එක අඳින්න මේ ඇත්තටම දක්ෂයෙක් මට ඉන්නවා නම් දවසක් දෙකක් අපිට අවශ්‍ය බලු ටික දෙන්න පුළුවන්. මට කලින් මගේ WhatsApp දුරකථනක් කතා කරලා කියන්නේ හාමුදුරනේ අපි දෙතුන් දිනක් එන්නම් නැත්නම් මම එන්නම් මට මේ දවස් ටික මුළුමනින්ම කියලා කිව්වම අපිට සැලසුම් කළා එදාට අවශ්‍ය බලු ටික ඇතුළු ගෙනත් යන්න පුළුවන්. එහෙම එහෙම හැදුවොත් මේ කුංචි පන්සලේ අපිට 100ක් පොඩි හාමුදුරු සසුන් ගත කරන මෙහෙවරේ දැන් 24 පැවිදි පින්කම 26 ආය පැවිදි පින්කම තව පොඩි හාමුදුරු 5 දිනක් විතර වැඩි වෙනවා. ඉතින් අපිට ඉක්මනින්ම අර ආවාස පොඩි හදන්න ඕනේ. හදන්න ඕනේ. එතකොට අපිට ඇත්තටම ශ්‍රමදායකත්වයේ දෙන මේ මොනවා නැතත් ඒ කියන්නේ මේ මොනවා බැරි වුණත් ශ්‍රමදායකත්වය දෙන්න පුළුවන් හරි තමයි. තමක් නෑ අපි අර ගල් ටිකක් ඇදලා දෙන්න. දැරි ටිකක් ඇදලා දෙන්න. ඇත්තටම දකින්නදී මේ හදිසි වේලාවකට අපේ දැන් තාත්තට උදව් කරන්නේ පොඩි පොඩි හාලා. ඒ කියන්නේ පොඩි හාලා දවසෙන් වැඩ කරනවා කියන එක නෙවෙයි. පොඩි හාලා කැමැත්තෙන් තාත්තට වැඩි ටික ඒ වගේ ටික ගෙනත් දෙනවා. පිරිවෙන් යන්න ඕන පොඩි හාලා. ඉතින් ඔබට පුළුවන් නම් අනේ හම්බුනේ මටත් දවසක් දෙකක් ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් කියලා මට ඒක ලොකු හයියක්. ඒ නිසා මීසන් බාස්ලට ඊළඟට බාස්ලට ශ්‍රමදායකත්ව දෙන්න පුළුවන් අයට ඉලෙක්ට්‍රික් වැඩ කරන්න පුළුවන් අයට ලස්සනට සිතුවම් අඳින්න පුළුවන් අය ඉන්නවනේ. තව වැඩ ගොඩක් තියෙනවා කරගන්න. එහෙම අයට මියුරල් නේද? මියුරල් ප්‍රේම. ඒ වගේ වැඩ කරන්න පුළුවන් අයට දැන් මේ වගේ කණු මෙම ඩිසයින් කරන්න පුළුවන් අයට අපි ආරාධනා කරනවා එන්න සිරිමුණි විහාරයට. මේ මොකක්වත් නෙවෙයි කරන්නේ. පොඩි හාමුදුරුවෝ රැකගන්න උන්වහන්සේට අවශ්‍ය කරන පහසුකම් තමයි මේ හදන්නේ. කාර්යයන් දෙකම කරමින් අඩුපාඩු සකස් කරමින් ආවාස කුටි හදමින් වතුර හොයාගෙන විදුලි බිල්පත් දිවාගෙන මේ කාරණාව කරගෙන යද්දී මට හාමුදුරුවනි මට මේ මාසේ දවස් දෙකක් තුනක් වැඩ කළ දෙන්න පුළුවන් කියලා එන්න පුළුවන් නම් බොහොම වටිනවා. අපේ බණ්ඩාර වලින් දානශාලාව අයින් කරන්න ආපු දැන් එයා අපේ පවුල කෙනෙක් කව කල්යාණ මිත්‍රය සිරිමුණි විහාර කෙනෙක් වගේ අපිට ආදරේ. කවුද එයාගේ නම? දේශාන්. දේශාන්. දේශාන් දකින්නත් ඇති මේක. දේශාන් ඕන වෙලාවක පන්සලට එනවා දානශාලාව අයින් කරලා ඉතාම හොඳින් ඒ කටයුතු කරා කරුණ ළමයි. ඉතින් ඒ වගේ බණ්ඩාර වලින් ඉඳන් එයා ආවේ. දැන් ඉතින් එයා බණ්ඩාර වලින් ඉඳන් මාසේ සැරයක්වත් දැන් අපිව බලලා අපිත් ළඟදී යනවා බණ්ඩාර වලට. එයා බලන්න. ඒ නිසා ඒ වගේ පුංචි හෝ දායකත්වයක් මේ විදිහින් ඔබට දක්වන්න පුළුවන් නම් වටිනවා. දැන් අයියෙක් ගිහලා එනවා විසක්කොලින් පස්සේ. විසක්කොලින් පස්සේ විසක්කොලින් පස්සේ අපිට ආව පුළුවන් එමුත් ඒක ගල් ටික වදින්. ගල් ටික. ඔව් මම කියන්නේ. එක දිගටම වැඩ ඕනේ නැහැ. අපි කැපි අඩ එකක් කරලා නවත් කරනවා. ඊට පස්සේ ආයෙ බර ටික හොයාගෙන ආයෙ කරනවා. ඉතින් එහෙම හොඳයි කියලා මට හිතෙනවා. එකක් මේ හැදෙන්නේ පන්සලක්. එකක් මේ පූජා වෙන්නේ මේ ශාසනයටයි. ඒ නිසා ශ්‍රමයෙන් දායකත්වයේ දක්වන්න පුළුවන් හැමෝටම අවස්ථාවක් තියෙනවා මේ කාරණයට උදව් වෙන්න. ඉතින් දරුවන් සරණයි WhatsApp දුරකථන අංකයෙන් අපිව සම්බන්ධ කරගෙන එන්න ඉරිමුණි විහාරය. කාන්තා පාර්ශවයේ අය වුණත් කමක් නැහැ ශ්‍රමදානයක් කියන දවසට. නේද අයියෝ? ඔව්. යන අතරේ ගිහින් තුය ඇවිල්ලා. ඒක වැඩකට දායක වෙනවා. මට කොහොමයක් වගේ ඔබට මහ පිනක් වේ මේ කාරණයක ඔබ තිරසන්නේ. හාමුදුරුවෝ ගොඩාක් තමක් වැඩේ ඉන්නවා. මේක එසේ මෙසේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මේ විහාරස්ථානය සම්බන්ධන කරමින් මේ පොඩි හාමුදුරුවෝ බලාගන්නේ අපේ කන්ද කෙටියේ ධම්මනතන අපි ලොකු හාමුදුරුවෝ අවහසේ අපේ හාමුදුරුවනේ මේ පොඩි හාමුදුරුවෝ බලාගෙන මේ ශාසන අභිවෘද්ධි ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. අපේ හාමුදුරුවන්ට මොකද මේ ගැන හිතෙන්නේ? දැනට ඔබ සතුටින් මම කියනවා පොඩි හාමුදුරුවෝ 25 නමක් වැඩ ඉන්නවා. ඉදියේ පවත්වන පැවිදි පින්කම් දෙකේ තවත් ස්වාමීන් වහන්සේ 5 නමක් වැඩ ඉන්නවා. අතර වෙන්නේ නැහැ. කොච්චර බාධක තිබුණත් අභියෝග තිබුණත් 100ක් පොඩි හාමුදුරුවෝ ශාසනයට අපි පූජා කරනවා. හේතුව තමයි මහත්තයා දකිනවා ශාසනය හෙට දවස වෙනුවෙන් හිතන භික්ෂුවක් විදිහට මටත් ශාසනික හැඟීමෙන් හෙට දවසේ සසුන ගැන හිතන ගිහි වෙච්ච ඔබටත් අපි හැමෝම ඊළඟට අපිට තියෙන අභියෝගය බැලුවොත් වෙහෙර විහාර ලංකාවේ බොහෝ ප්‍රමාණයක් රැසියානු තරගින් ක්ලබ් වෙලා ලොකෝ විහාරස්ථානවල හාමුදුරුවෝ දෙතුන්මයි වැඩ ඉන්නේ. විශාල පිරිවෙන් තිබුණට ඒ කාලේ වගේ ස්වාමීන් වහන්සේලා 23 වැඩ ඉන්නේ. එහෙනම් ශාසනයේ හිට දවස රැකගන්න මූලික කාර්ය විය යුත්තේම රටට ලෝකෙට ගැලපෙන උගත් වියත් බුද්ධිමත් දක්ෂ ස්වාමීන් වහන්සේලා ගොඩනැගීම. ඉතින් ඒ කාර්ය අපිට දවසින් දෙකකින් කරන්න බෑ. ඒ නිසා මේ පුංචි කාලේ ඉඳලා මහාන කරලා බොහොම හොඳින් උගන්නලා බොහොම ආදරෙන් රැක බලාගෙන හිට දවසේ සසුන සුරකින්න වගකීමට අද දවසේ මට මගේ ජීවිතේ ඔබට ඔබේ ජීවිතේ කළ යුතු කාර්යයක් විදිහට සලකලා මේ කාර්ය අපි සිද්ධ කළ යුතුම වෙනවා. ඒ නිසා ගොඩක් බාධක තිබුණට ඒ බාධක ජීවිතේට හයියක් කරගෙන
සීයක් පොඩි හාමුදුරුවෝ සසුන් ගත කරන මෙහෙවර මේ ජීවිතේ බොහෝ කැපකිරීම් කරලා මම මේ වෙනුවෙන් කැප වෙලා කරනවා. ඒ නිසා මේක ජාතියේ කාර්යයක් විදිහට අපේ යුගයේ ප්‍රබල කාර්යයක් විදිහට සසුන වෙනුවෙන් සලකලා අපි මේක කරන්න ඕන මහත්තයා. අපේ හාමුදුරන්ට නිතුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන මේ ශාසන අභිවෘද්ධි මේ කටයුතු තවත් ඉදිරියට කරගෙන යන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.